ඉතින් මම අද කියන්න කැමති මේ CID එකට ඇවිල්ලා අපි බලවහන්ගුණ වැවේ නායක ස්වාමින් වහන්සේ අපේ නායක ස්වාමින් වහන්සේට මඩ ගහනවා මාධ්‍ය ඔස්සේ ඒක ඉතාමත් අර අපි හෙලා දකිනවා මේ වගේ ජරා විදිහට මේ වගේ අපහාස කිරීම ඉතාමත් පෞසිද්ධ වෙන දෙයක් ඉතින් අපි කියන්නේ කොයි මොහොතකවත් මේ වගේ මඩ ගැහෙන් ගැසීම් වලින් අපේ නායක හාමුදුරුවන් වටන්න බෑ අපේ නායක හාමුදුරුවන් වටන්න වටන්න නායක හාමුදුරුවෝ නැකිතුනවා මොකද නායක හාමුදුරුවෝ කරන සේවය ඒ පළාත්වලට ජනතාව ඉන්නේ මරාගෙන මැරෙන ලෙවල් එකේ ඒ පළාතේ නායක හාමුදුරුවන්ට විරුද්ධව කිසිම දෙයක් ඒ පළාත්වලයි කරන්නේ මොකද නායක හාමුදුරුවෝ පුදුම සේවයක් ඒ මම දැකලා නැහැ බෞද්ධයෙක් හැටියට හාමුදුරුවෝ නමක් කිසිම පන්සලක මම පන්සල්වලට ගිහිල්ලා තියෙනවා පන්සල්වල මේ වගේ කැපකිරීමකින් සේවය කරන හාමුදුරුවෝ නමක් ඉතින් ඒ හින්දා මම ඒකයි නායක හාමුදුරුවන්ගේ ගොඩාක් සමීපව මම උදව් කරන්නේ නායක හාමුදුරුවන්ට මම ඇත්තටම කිව්වොත් වෙන පන්සල්වලට යන මම පන්සල්වලට යන එක නවත්තලා මොකද ඒ පන්සල්වල වෙන දේවල් දැක්කම මම ඒ හින්දා ඇත්තටම සමහර හාමුදුරුවෝ නම් වලට වඳින එකත් නවත්තලා තියෙන්නේ ඒ වුණාට මේ අපේ නායක ස්වාමින් වහන්සේ ඉස්සරටම සේවය කරන අපේ ජනතාව වෙනුවෙන් ඒ හින්දා අපි ඉල්ලන්නේ මේ CID එකෙන් කරුණාකර මේ පොලිසියෙන් ඉල්ලන්නේ මීන්තලේ පොලිසියෙන් ඉල්ලන්නේ මේ මේ ස්වාමින් වහන්සේගේ මේක ඉන්වෙස්ටිගේට් කළා කරුණාකර මේක සම්බන්ධව බැඳිලා ඉන්න පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගලලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ස්තුතියි. එකෙන් රුපියල් කෝටියකට ආසන්න මුදල් ප්‍රමාණයක් කප්පම් ඉල්ලමින් කිසියම් කණ්ඩායමක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරලා තියෙනවා. උන්වහන්සේ මේ පිළිබඳව පැමිණිල් දෙකක් ඉදිරිපත් කළ තියෙනවා මෙහින්තලේ පොලිස් ස්ථානයටත් ඉන්න අනතුරුව ශ්‍රී ලංකාවේ පොලිස්පති වරයාටත් එවැගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි ඉතාමත්ම කනගාටු කරුණක් තමයි මේ දක්වා ඒ පැමිණිලි දෙක සම්බන්ධයෙන් හෝ කොළඹ පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිලි හෝ CID එකට කරන ලද පැමිණි සම්බන්ධයෙන් සතුටුදායක වන ආකාරයට කිසිදු විමර්ශනයක් පරීක්ෂණයක් පැවැත්විලා නැහැ. ඒ නිසා සිවිල් සංවිධානවලට අද දිනේ සිදු වෙලා තිබෙනවා මේ පිළිබඳව විශේෂයෙන්ම මේ මුලින්ම පැමිණිලි ඉදිරිපත් කරපු මීන්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාට උතුරු මැද පළාතේ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ වගේම පොලිස් වර්තමාන වැඩබලන පොලිස්පතිවරයාට ඒ වගේම අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අපි අවධානය කරන්න කැමති සිවිල් සංවිධාන හැටියට වහාම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. මොකද හේතුව මිහින්තල රජමා විහාරයේ බාරකාර ස්වාමීන් වහන්සේට තර්ජනයක් එල්ල කරනවා කියන්නේ කපම් ඉල්ලනවා කියන්නේ මරණීය තර්ජනය එල්ල කරනවා කියන්නේ මේ රටේ සුවහසක් වූ බෞද්ධ සහ සෙසු බෞද්ධ දර්ශනයට විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය අනුගමනය කරන විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයට රැකවරණය දෙන සියලු දෙනාටම කරන ලෝක උරුමයක් වෙච්ච ඒ මධ්‍යස්ථානයේ බාරව ඉන්න ස්වාමීන් වහන්සේට තර්ජනය එල්ල කරනවා කියන්නේ මරණීය තර්ජනය එල්ල කරනවා කියන්නේ ඒ ස්ථානයට කරන මහා විනාශයක්. ඒ නිසා මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරටේ පාලකයෝ බැඳිලා ඉන්නවා. වර්තමාන ඉතිහාසයේ පාලකයෝ පවා අනාගත පාලකයෝ බැඳිලා ඉන්නවා. බෞද්ධ දර්ශනය ආරක්ෂා කරගෙන වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කරගන්න. ඒ නිසා අපි කියනවා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටවත් අනුකූල වෙලා වහාම පරීක්ෂණ පවත්වන්න බෞද්ධ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ලෝක උරුමයක් වෙච්ච ඒ සිද්ධස්ථානයට සාධාරණ ඉෂ්ට කරන්න ශ්‍රී ලංකා ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න ඕකද හේතුව උන්වහන්සේ කියන ශ්‍රී ලංකා පුරවැසියෙක් නිකම් පුරවැසියෙක් නෙවෙයි බෞද්ධ භික්ෂුවක් නිකම් භික්ෂුවකුත් නෙවෙයි ඇත්තටම මහා ලෝක උරුමයක් වෙච්ච ඒ සිද්ධස්ථානයේ බාරකාර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට තර්ජන එල්ල කරනවා කියන්නේ උන්වහන්සේ කප්පන් ඉල්ලනවා කියන්නේ සමස්ත බෞද්ධ ජනතාවටම සහ බෞද්ධ දර්ශනයටම කරන මහා නිගාවක් මේ නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් අදාළ බලධාරීන් ඉල්ලා සිටිනවා